ඔයාලා දන්නව ඇති දැනට ලෝකයේ තියෙන මිලන අධිකම මස් වර්ගයේ විදියට සැලකෙන්නේ ජපානයේ වැගියු බීෆ් කියන විශේෂ හරක් මස් වර්ගය. සාමාන්‍යයෙන් මේ මස්වල පොඩි කෑල්ලක් රුපියල් ලක්ෂයකට විතර වුණත් අලෙවි වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ගොවිපළවල් තුල මේ මස් නිෂ්පාදනය කරන ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තරම මේ වැගියු කියන ජපන් වචනයේ තේරුම තමයි ජපනීස් කව් කියන එක. මේ සඳහා යොදා ගන්න මේ විශේෂ ගවයන්ගේ සාමාන්‍යයෙන් උස අඩි 6 ඇඟල් 3ක් විතර වෙනවා. ඉතින් මේවා කොච්චර විශාලද කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ජපානයේ කෝබි නගරයේ තියෙන විශේෂ ගොවිපළක මේ වගේ ගවයින් 500ක් විතර ජීවත් වෙනවා. මේ ඉන්නේ මෙයාලගේ පොඩි පැටවුන්. සාමාන්‍යයෙන් මෙයාලා ඉපදිලා දවස් කීපයක් වගේ තමයි තවම ගත වෙලා තියෙන්නේ. ඒ වගේම මීඩියම් සයිස් එකේ ගවිනොත් අපිට මේ විදිහට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් බැඩුණු ගවයෙකුගේ බර කිලෝග්‍රෑම් 700ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. මෙයා පවසන විදිහට මෙයා ගොවිපළේ ඉඳපු බරින් වැඩිම ගවයාගේ බර සඳහන්ලා තියෙන්නේ කිලෝග්‍රෑම් 950ක් විදිහට. මෙයාට ලබා දෙන්නේ හරිම අපූරු ආහාර වේලක්. වාර්තා වෙන විදිහට ධාන්‍ය වර්ග වගේ දේවල් එක්ක සකේ, විස්කි වගේ ඇල්කොහොල් වර්ගත් මික්ස් කිරීම සිදු වෙනවලු. කොහොම වුණත් මෙයාල මත් වෙන්නේ නැති විදිහට ඒ අදාළ ප්‍රමාණයට තමයි ඒව ලබා දීම සිදු වෙන්නේ. ඉතින් මේ මස් නිෂ්පාදනය කරාට පස්සේ මේවා විවෘත වෙන්දේසියක තමයි අලෙවි වෙන්නේ. ඉතින් ඔයාට පේනවා ඇති මේ ඔක්සන් රූම් එක කොච්චර ක්වොලිටි එකට සහ පිළිවෙලට නිර්මාණය කරලා තියෙනවද කියලා. මේ කම්පියුටර්ස් පාවිච්චි කරලා තමයි ඔයාට ලන්සු තැවීම සහ මිලදී ගැනීම කරන්න වෙන්නේ. මේ වගේ ක්‍රේන් එකක මාංශ ආවට පස්සේ තමයි ඔයාට ඒක මිලදී ගන්න තියෙන්නේ. ඔයාලා සමහරවිට දන්නව ඇති මේ මස් වල තියෙන මාබල් ඩිසයින් එකෙන් යුතු මේ දේවල ප්‍රමාණය අනුව තමයි මේක මිල තීරණය වෙන්නේ. ඒ අනුව A5 ක්වොලිටි එක තමයි මිලෙන් වැඩිම සහ C1 කියන ක්වොලිටි එක තමයි මිලෙන් අඩුම වෙන්නේ. මේ විදිහට මේ ගවයාගේ මාංශ කොටස මෙතනට ආවට පස්සේ තමයි වෙන්දේසිය ආරම්භ වෙන්නේ. කොමුණත් මේ මස් පිළියෙල කිරීම සහ ආහාර සඳහා සූදානම් කිරීම කරන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙන පුද්ගලයන්ට පමණයි. මොකද නැත්තම් ගොඩක් මිලෙන් අධික මේ මස් අපරාධ වෙන්න පුළුවන්. ඇත්තටම වැගියු කියලා කියන්නේ විශේෂ කලාවක් කිව්වත් වරදක් නැහැ. ගොඩක් වෙලාවට ජපන් මිනිස්සු මේව ආහාරයට ගන්නේ අමුවෙන්ම තමයි. ඒ වගේම මේ ගවයින්ගේ දිව කියලා කියන්නේ ලෝකේ තියෙන මිලෙන් අධිකම ආහාරයක්. මෙයල පවසන විදිහට මේ දිවේ මස් ග්‍රෑම් එකක් විතර ලංකා මුදලෙන් රුපියල් 106කට උනත් පහසුවෙන්ම අලෙවි කරන්න පුළුවන්ලු.